පුතේ ඔයාලා හැමෝන්ටම සුබ දවසක් ඔයාලා හැමෝන්ටම ආයුබෝවන් 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 හැමෝන්ටම ආයුබෝවන් අද අපි පාඩම පටන් ගනිමු නේද නැත්නම් වෙලාව ඉවර වෙනවානේ ඒකින්ද අපි පාඩම පටන් ගනිමු හොඳයි දුවේ පුතේ අපි අද පරිසරයේ පාඩමේ පටන් ගන්න යන්නේ ආහාර අපිරිසිදු විය හැකි අවස්ථා සහ ඒකෙන් අපි ආහාර පිරිසිදු කරගන්නේ කොහොමද කියලා ඉතින් දවස් ඉගෙන ගත්ත පුතේ ආහාර ගැන ගොඩක් දේවල් පෝෂදායි ආහාරයක් කියලා කියන්නේ මොකද්ද ආහාර වේල් කීයක් තියෙනවද ඊළඟට ඒ ආහාර අපි ගන්න විදිහටද මේ ඔක්කොම දේවල් අපි ඉගෙන ගත්තා එතකොට අද අපි ඉගෙන ගන්න ඉන්නේ ආහාර අපිරිසිදු විය හැකි අවස්ථා ආහාර අපිරිසිදු විය හැකි අවස්ථා තමයි කොහොමද ආහාර අපිරිසිදු වෙන්නේ අපි ආහාර කොහොමද අපිරිසිදු වෙන්නේ කියලා තමයි අද අපි ඉගෙන ගන්න හොඳයි අපි බලමුකෝ ආහාර කොහොමද අපිරිසිදු වෙන්නේ කියලා පළවෙනි එක තමයි පුතේ ආහාර අපි කැමත ගන්න ආහාර වර්ග වහලා තියන්නේ නැති වුනාම අපි කැමත ගන්න ආහාර උයල හරි එහෙම නැත්නම් එළවලු පළතුරු ඔකම වහලා තියන්නේ නැති වුනාම ඒවා අපිරිසිදු වෙන්නේ කොහොමද අපිරිසිදු වෙන්නේ බලමු අපි දැන් ඔන්න කැම වහලා තියන්නේ එතකොට ඔක්කොම මැස්ස වහනවා කූ නොයනවා කැරපොත්තෝ යනවා මීයන්ට ගන්න පුළුවන් නේද අපි උයලා තියෙන ආහාර මේසෙට ඇරලා වහලා තිබ්බේ නැති වුනාම එහෙම නැත්නම් උයපු තැනම කුස්සියේ ඇරලා තිබ්බහම ඔන්න එක එක සතුන් යන්න පුළුවන් සතුන් ඇවිදින්න පුළුවන් ඊළඟට අපිට වහලෙන් කුස්සියේ වහලෙන් මොනවා හරි වැටෙන්න පුළුවන් දැන් සීලිම ගහලා නැත්නම් සීලිම තිබුණත් පුතේ ඔය පුංචි පුංචි සතුන් එහා මෙහා යනවා එතකොට ඒ සත්තු වැටිලා අපේ කෑම වේල අපිරිසිදු වෙන්න පුළුවන්. ඒ කෑම වර්ග අපිරිසිදු වෙන්න පුළුවන්. ඊළඟට තවත් එකක් තමයි පුතේ කෑම බිම වැටුනහම. දැන් බලන්නකෝ අපි ඔන්න බත් උයනවා. බත් උයපු එක බිමට වැටෙනවා. එතකොට මොකද වෙන්නේ? වැලි ගෑවෙනවා, කුණු ගෑවෙනවා, දූවිලි ගෑවෙනවා. අපිට එතකොට ඒ බත් එක කන්න විදියක් නැහැ. බත් විතරක් නෙමෙයි. බලමුකෝ පළතුරු වර්ග. පළතුරු වර්ග බිම වැටුනහම මොකද වෙන්නේ? ඒවත් වැලි ගෑවිලා අපිරිසිදු වෙනවා. එතකොට අපිට කෑම කන්න බැරි වෙනවා ඊළඟට දැන් ඔය බිම කියලා කියන්නේ පුතේ හැමෝම කෙල ගහනවා ඊළඟට නොයේ ජරාවල් තියෙනවා බල්ලු පූසු ජරා කරනවා ඒවයි තමයි එතකොට බිම වැටුනම ඒව ගෑවෙනවා එතකොට අපේ ආහාර අපිරිසිදු වෙනවා ඊළඟට තවත් එකක් තමයි පුතේ අපේ කෑම වර්ග කල්ලිකුත් වෙලා තියෙනවා පුතාලා දැකලා ඇති ඔය මේ පැකට් වල බෝතල් වල එහෙම කල්ලිකුත් වීමේ දිනය කියලා එකක් ගහලා තියෙනවා කල්ලිකුත් වීමේ දිනය ඊළඟ ඒක තියෙනවා මුලින්ම තාම මොනවද තියෙන්නේ නිෂ්පාදිත දිනය කල්ලිකුත් වීමේ දිනය මිල ඔන්න ඔය විදිහට ගහලා තියෙනවා දැන් අපි හැම වෙලාවෙම කෑම ගන්න කොට පුතේ අපි බලන්න ඕනේ කල්ලිකුත් වීමේ දිනයන් කල්ලිකුත් වීමේ දිනය අහු වුණොත් මොකද වෙන්නේ අපේ
आहार नरक ईलगट सत्तु कालतीयन आहार දැන් අපි එක එක කෑම වර්ග බැලුවාම සතුන් කාලා තියෙනවා. එතකොට කෑම වර්ග නරක් වෙනවා. මීයෝ කනවා, කැරපොත්තු කනවා. ওই පළතුරු වර්ග එහෙම තියලා තිබ්බහම එතකොට ආහාර අපිරිසිදු වෙනවා. ඊළඟට තවත් එකක් තමයි පුතේ දුම්, දැලි, ගෑවිලා තියෙනකොටත් ආහාර අපිරිසිදු වෙනවා. සෝරි. ඊළඟට පුතේ කෑම බඳුන් වලට දැන් අපි කෑම භාජන වලට අත දාලා කෑම ගන්නවා. අපි හැන්දකින් බෙදා ගන්න නැතුව අත දාලා කෑම ගත්තමත් ඔන්න කෑම අපිරිසිදු වෙනවා. එහෙනම් අපි කිසි දවසක හොඳ නැහැ කෑම භාජනයකට අත දාලා කෑම ගන්න. එතකොටත් කෑම අපිරිසිදු වෙනවා. ඊළඟට තවත් එකක් තමයි පුතේ අපි ගන්න ආහාර ඇර දැන් අපි හිතමුකෝ අපි කැවිලි වර්ගයක් කනවා කියලා. කැවුම් කුකිස් වගේ එහෙම නැත්නම් ඔය වෙන ෂෝටිස් දෙයක් අපි ගන්නකොට අපි කෑමට ගන්න එක විතරයි අපි අල්ලන්නේ. අපි කෑමට ගන්න එක විතරයි අපි අල්ලන්නේ. අනිත් තියෙන භාජනවල තියෙන කෑම අපි අල්ලන්නේ නැහැ. ඒක එහෙම ඇල්ලුවොත් මොකද වෙන්නේ? අපේ අතේ විස බීජ තිබුණොත් ඒවා ගෑවෙනවා. එතකොට අපි ඒවා ඇල්ලුවාම ආහාර අපිරිසිදු වෙනවා. හොඳටම පුරුද්දක් විදියටම තියාගන්න ඕන පුතේ. අපි කෑමට ගන්න කෑම එක විතරයි අපි අල්ලන්නේ. අනිත් අයගේ කෑම එක අනිත් භාජනවල තියෙන කෑම අපි අල්ලන්නේ නැහැ. එහෙම වුණොත් මොකද වෙන්නේ? අපි ඇල්ලුවොත් කෑම අපිරිසිදු වෙනවා. ඊළඟට අත් හොදන්නේ නැතුව කෑම පිළියෙල කරනවා. ඔන්න හොඳට මතක තියාගන්න අපි කෑමට ඉස්සෙල්ලා විතරක් නෙමෙයි කෑම පිළියෙල කරන්න කලිනොත් පුතේ අපි අත් සෝද ගන්න ඕනේ. දැන් පුතාලත් එක එක දේවල් කෑම හදනවනේ. දැන් ඔය පුතාලා පාම් වල බටර් ගා ගන්නවා. ඊළඟට ඔය එක එක බීම වර්ග හදා ගන්නවා. ඔය නොයෙක් දේවල් කරනකොට පුතාලා කෑම ගන්න කෑම පිළියෙල කරන්න කලින් කෑම හදන්න කලින් හොඳට අත් දෙක සබන් ගාලා සෝද ගන්න ඕනේ. ඒ වගේම පුතේ අපි කෑම උයන වෙලාවට දැන් ඔන්න අම්ල තාත්තලාත් ඉන්නවනේ. කෑම උයන වෙලාවට කිසිම දවසක නරකයි තමන්ගේ ඇඳුමේ අත පිහදාන්න. තමන් ඇඳගෙන ඉන්න ඇඳුමේ අත පිහදාන්න හරි එහෙම නැත්නම් කිලුටු රෙදි කෑලි වල කිලුටු වෙච්ච රෙදි කෑලි වල අත පිහදාන්න හොඳ නෑ. එතකොටත් ආහාර අපිරිසිදු වෙනවා. එතකොටත් ආහාර අපිරිසිදු වෙනවා. ඊළඟට තවත් එකක් තමයි පුතේ කෑම තියලා තියෙන තැන. දැන් අපි කෑම තියලා තියෙන කුස්සියේ හරි එහෙම නැත්නම් කෑම මේසේ හරි කෑම කාමරේ ළඟ හරි කොහේ හරි කෑම තියලා තියෙන තැනක ළඟින්ම කුණු කසල බඳුන් ඩස්බින් එක කුණු දාන භාජනේ ඇරලා එතන තියලා තිබ්බොත් මොකද වෙන්නේ? ඒවත් ඒ වහන මෙස්සෝ එහෙම නැත්නම් ඒකට තියෙන විස බීජ අපේ ආහාරවලට එකතු වෙන. දැන් ඒ ඩස්බින් එකේ වහපු මෙස්සෝ කෑමකෙත් වහන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? කෑම අපිරිසිදු වෙනවා. ඊළඟට තවත් එකක් තමයි අපි නියපොතු හපනවා. නියපොතු හපනවා, ඉසකෙස් අල්ලනවා, ඔය එක එක තැන් අල්ලනවා. ඒ අල්ලලා ඇඟිලි උරනවා. ටිකක් වෙලා හිටියම ඔන්න සමහර අය කරන දේවල් මම කියන්නේ. ඒවා කරලා කෑම බෙදනවා. ආ කෑම බෙදා ගන්නවා. එහෙම නැත්නම් කෑම අල්ලනවා. අපි අත සෝදන්නේ නැතුව ඒවා කර කර ඉඳලා කෑම කැල්ලුවොත් මොකද වෙන්නේ? කොටත් කෑම අපිරිසිදු වෙනවා. ඊළඟට තවත් එකක් තමයි විශේෂ දෙයක් තමයි ඔන්න අපි කෑම පිළියෙල කරලා කෑම බෙදලා තියෙන එකට සූදානම් කරලා තියෙන කෑම එකට හුස්ම හිලන්න. ඒ කියන්නේ අපි එතෙන්ට ගිහිල්ලා හුස්ම ගන්න, එතෙන්ට ගිහිල්ලා කහින්න, ඔන්න ඔය දේවල් කරන්න හොඳ නැහැ. ඒ වගේම තමයි ඔන්න සමහර අය කරන දේවල් මේ තේ එක හදලා ඔන්න තේ එකේ කුඹියක් හිටියක් පොඩි මුගක් හරි වැටලා තිබුණා නම් අපි ඒකට පිඹල අයින් කරනවා, කටින් පිඹිනවා. එතකොට ඒ කෑම එකට මොකද වෙන්නේ? අපිරිසිදු වෙනවා. ඔන්න ඒව කරන්න හොඳ නෑ. හොඳට මතක තියාගන්න. ඒක ඊට තවත් එකක් තමයි කෑම බෙදන්න කලිනුත් අපි අත් හොඳට සබන් ගාලා සෝද ගන්න ඕන. බෙදන්න කලින් කියලා කියන්නේ Tamanට කෑම එක බෙදා ගන්න නෙමෙයි. අපි හිතමු කාට හරි කෑම
යවන්න කෑම පිළියෙල කරන මේ ට කලින් අපි හොඳට අත් දෙක සබන් ගාලා සෝද ගන්න ඕනේ. අපි අපේ කෑම එක ගන්නකොට අත් දෙක සෝදනවා වගේම අනිත් අයට කෑම පිළියෙල කරනකොටත් අනිත් අයට කෑම සූදානම් කරලා බෙදලා මේසෙට යවනකොටත් අපි මොකද කරන්නේ? කෑම සූදානම් කරන්න කලින් අපි අත් දෙක හොඳට සෝද ගන්න ඕන. ඔන්න එතකොට ඊළඟට තවත් විශේෂම කාරණයක් තමයි පුතාලා ඒක පුරුද්දක් විදියටම තියාගන්න ඕන එකක්. වැසිකිළියට ගිහිල්ලා ආවට පස්සේ අපි අත් සබන් දාලා සෝදගෙනමයි එළියට එන්න ඕනි. අත් දෙක කකුල් දෙක හොඳට සබන් දාලා සෝදගෙන තමයි අපි එළියට එන්න ඕන. එහෙම නැත්තම් මොකද වෙන්නේ? ඔය කෑම පිළියෙල කරනකොට කෑම බෙදා ගන්නකොට ඔන්න කෑමවලට කෑම අපිරිසිදු වෙන්න පුළුවන්. ඊළඟට තවත් එකක් තියෙනවා පුතේ, අපි ආහාර ගන්න හොඳ නැති දේවලුත් තියෙනවා. ඔය සමහර කෑම විස වෙන කෑමත් අපිට ගන්න හොඳ නැහැ. විස වෙන කෑම වර්ගයක් තියෙනවා, ඒව ගන්න හොඳ නැහැ. ඊළඟට අපි දැන් පුතාලට මතක ඇතිනේ මොනවද අපි දැන් කිව්වේ? ආහාර අපිරිසිදු විය හැකි අවස්ථා. ආහාර අපිරිසිදු විය හැකි අවස්ථා තමයි කිව්වේ. ඔව්, ආහාර අපිරිසිදු විය හැකි අවස්ථා. බිම වැටීම, ආහාර වහන්නේ නැතුව තියලා තියෙන එක, ඊළඟට මැස්සෝ, කැරපොත්තෝ, මීයෝ වගේ සතුන් කාපු ආහාර, ඒවත් අපිරිසිදු වෙලා. ඊළඟට දුම් වැදීම, දූවිලි වැදීම, දැලි වැදීම, එහෙම වුණත් ආහාර අපිරිසිදු. ආහාර බඳුන් වලට ඇඟිලි දාලා ආහාර ගත්තාම ආහාර අපිරිසිදු වෙනවා. තවත් එකක් තමයි අපි ගන්න ආහාරයේ ඇර අනිත් අයගේ ආහාර අපි ඇල්ලුවාම ඒත් ආහාර අපිරිසිදු වෙනවා. ඊළඟට අත් හොදන්නේ නැතුව අපි ආහාර පරිහරණය කරොත්, අපි ආහාර ඇල්ලුවොත්, ආහාර බෙදා ගන්න ගියොත් ඔන්න එතකොටත් ආහාර අපිරිසිදු වෙනවා. ඊළඟට අපි අපි ඇඳන් ඉන්න ඇඳුමේ අත පිය දානවා, කිලුටු රෙදි කෑලි වල කිලුටු සර්වියට් වල අත පිය දැම්මොත් කෑම පිළියෙල කරන වෙලාවට හෝ කෑම කන වෙලාවට ඔන්න එතකොට කෑම අපිරිසිදු වෙනවා. තවත් එකක් තමයි කෑම අපිරිසිදු වෙන අවස්ථාවක් තමයි කෑම භාජන ළඟ කුණු කසල බඳුන් තියලා තියෙන එක. ඇරලා තියලා තිබ්බහම ඒවා එතකොටත් අපේ කෑම අපිරිසිදු වෙනවා. ඊළඟට තවත් එකක් තමයි නිය සැපීම, හිස කෙස් ඇල්ලීම, ඇඟිලි ඉරීම, ඔන්න ඒවා කරලා කෑම එක පිළියෙල කරනවා, එහෙම නැත්නම් බෙදනවා, ඔන්න එතකොටත් කෑම අපිරිසිදු වෙනවා. ඊළඟට කෑම පිළිගන්නන්න සූදානම් කරලා තියෙන එකට හුස්ම හෙලීම, කහිනවා, එහෙම නැත්නම් ඔය මොනවා හරි තියෙනවා නම් ඒක පිඹලා අයින් කරන්න හදනවා, ඔන්න එතකොටත් අපේ කෑම අපිරිසිදු වෙනවා. දැන් අපි ගොඩාක් ඉගෙන ගත්ත කෑම අපිරිසිදු වෙන විදි. අපි ඊළඟට බලමු පුතේ කෑම මේ අපිරිසිදු වෙන එක බලපගන්නේ කොහොමද? මේ කෑම අපිරිසිදු වෙන එක අපි බලමු බලපගන්නේ කොහොමද කියලා. එහෙම නැත්නම් කෑම පිරිසිදුවට තියාගන්නේ කොහොමද කියලා නේද? හැම වෙලාවෙම අපි කෑම පිරිසිදුවටනේ අපි ගන්න ඕනේ. එයක්ම ඉගෙන ගන්නේ අපි මොකටද? මේ හැමදේම ඉගෙන ගන්නේ අපේ ජීවිතයට මේ දේවල් එකතු කරගන්න ඕන නිසා. දැන් එහෙනම් අපි බලමු මේ අපිරිසිදු වෙන අවස්ථා මගහැරලා කොහොමද අපි ආහාර පිරිසිදුවට අපි ආහාර පිරිසිදුවට ගන්නේ සහ අනිත් අයට පිළිගන්නන්නේ කොහොමද කියලා. අපි ආහාර පිරිසිදුවට ගැනීමත් අනිත් අයට පිළිගැන්වීමත් ඉතාම වැදගත් දෙයක්. අපි දැන් බලමු එහෙනම් මොකද කොහොමද අපි ආහාර පිරිසිදු කරගන්නේ කියලා. හැම වෙලාවෙම ආහාර වහලා තියන්න ඕන. දැන් අපි හිතමුකෝ එළවලු පළතුරු උනත් වහන භාජනයක දාලා වහලා තියන්න ඕන. දැන් පුතාලා හදන කෑම වර්ග ඔය පළතුරු, ගස් ලැබු, පේර වගේ දේවල් ටිකක් හොඳ භාජනයකට දාලා වහලා තියන්න පුළුවන්. සෝදලා ඒක වහලා තිබ්බහම ඒ කෑම එකේ සතුන් වහන්නේත් නැහැ. පිරිසිදුවට අපිට ආහාර ගන්න පුළුවන් වෙනවා. ඊළඟට
වටන්න හොඳ නෑ කෑම. කෑම බිම දාන්න හොඳ නෑ. බිම වැටුනොත් මොකද වෙන්නේ? අපිරිසිදු වෙනවා. ඒක නිසා අපි කෑම බිම හලන්න බිම දාන්න හොඳ නෑ. දැන් ඉදුණු පළතුරු ගෙඩියක් එහෙම බිමට වැටුනහම මොකද වෙන්නේ? ඒවයි වැලි ගෑ වෙනවා. එතකොට අර අපිට ආහාර අපිරිසිදු වෙනවා. ඔන්න එහෙනම් පුතේ අපි තවත් එකක් තමයි අපි බලමු ආහාර කල්ලිකුත් වෙන්න කලින් ආහාර කල්ලිකුත් වෙන්න කලින් අපි ආහාරයට ගන්න ඕන මොකද්ද කරන්න ඕන අර ආහාර පරණ වෙන්න කලින් දැන් ඔයාලා හිතන්නකෝ කෑම උයලා දැන් ඔය කඩේ තියෙන ආහාර වර්ගවල නම් කල්ලිකුත් වීමේ දිනයක් දාලා තියෙනවා හැබැයි අපි ගෙදර උයන එකේ අපිට කල්ලිකුත් වීමේ දිනයක් දාන්නේ නැහනේ ඉතින් එහෙනම් අපි මොකද්ද කරන්න ඕනේ ඒවා උණුවෙන් ආහාරයට ගන්න ඕනේ දැන් අද උයපු එකක් හෙට කන්න බෑ නේද එතකොට පිලුණු වෙනවා කියලා කියනවා ගඳ ගහනවා සෙවල වගේ අපිට අතට දැනෙනවා නානු වගේ තියෙනවා එතකොට ඔන්න ආහාර නරක් වෙලා එතකොට අපි ඒ ආහාර අපේ කෑමට ගන්නෙ නෑ ඒවා නරක් වෙලා සමහර ලාට ඔයාලා දැකලා ඇති පාන් එහෙම ගෙදරට ගෙනාවම අද මේ කන්න බැරි වුණොත් එහෙම මොකද වෙන්නේ ඊළඟ දවසේ එනකොට නිකන් කළු පාට පුස් වගේ බැඳිලා තියෙනවා ඔයාලගේ පොල් කෑල්ලක් එහෙම බිඳලා තිබ්බහම ඒවයි උඩින් සුදු පාට නිකන් පුළුන් වගේ ටිකක් හැදිලා තියෙනවා පුතාලට සමහර වෙලාවට දකින්න පුළුවන් අන්නේ තමයි පුතේ ඒ කෑම නරක් වෙලා එතකොට ඒව ආහාරයට ගන්න හොඳ නෑ අපිට ඒව ආහාරයට ගත්තදී විස වෙනවා ඉතින් එහෙනම් අපි එහෙම නොවෙන්න අපි කෑම හැදූ දවසේම ආහාරයට ගන්න ඕන ඒ වගේම අත හොදන්නේ නැතුව ආහාර අල්ලන්න හොඳ නෑ ආහාර පිළියෙල කරන්න හොඳ නෑ ආහාර පිළිගන්වන්න හොඳ නෑ ආහාර අත් හොඳට අත් හොදගෙන තමයි ආහාර කෑමක ගන්න ඕන අපි කෑ පුරුද්දක් විදියට පුතාලා හැමදාම මන් දකින්නවනේ ඉස්කෝලේදී පුතාලා අත් දෙක සොක්කගෙනනේ එන්නේ නේද කෑම කන්න දැන් මේ කාලේ වැඩියෙන් අත් සෝදනවා ඒ වගේ හැමදාම ජීවිතේ පුරුද්දක් විදියට තියාගන්න ඕන ඔයාලා ලොකු උනත් කෑම ලියන කොටත් කෑම පිළිගන්නන කොටත් අත් දෙක හොඳට සබන් ගාලා සෝදගන්න ඒ වගේම තවත් එකක් තමයි පුතේ අපි ඇඳන් ඉන්න ඇඳුම කිසිම දවසක අත පිය දාන්න හොඳ නෑ ඇඳන් ඉන්න ඇඳුම සුංගක් විස බිඳ තියෙන්න පුළුවන් කුණු තියෙන්න පුළුවන් එතකොට ඒක ආහාරවලට අපේ ආහාරවලට එකතු වෙනවා ඔන්න ඒව කරන්න හොඳ නෑ ඒ වගේම කිලුටු රෙදිවල අත් පිය දාන්න හොඳ නෑ එතකොටත් අපි අත් අපිරිසිදු වෙනවා ඒක නිසා පුතාලා හොඳට මතක තියාගන්න ඒ පිළියෙල කරනකොට පිළිගන්නකොට ඊට කලින් කෑම කන්න කලින් අත් දෙක හොඳට සබන් ගාලා සෝදගන්න ඕන ඒ වගේම වැසිපිලිය පාවිච්චි කළාම මොකද කරන්න ඕන හොඳට අත් දෙක සබන් ගාලා සෝදගන්න ඊළඟට තවත් එකක් තමයි පුතේ පොදු ස්ථානවල කියලා ගහන්න හොඳ නැහැ ඔය හැම තැනම පුතාලා ඉන්න ඉන්න තැන්වල කියලා ගහන්නේ නේද අර සිරිත්වල දැමේ එකක් තියෙනවා ඉන්න තැන කියලා ගහන එක නරක පුරුද්දක් කියලා. ඔන්න එහෙනම් පුතාලා කිසි දවසක ඊට පස්සේ පුතාලා ඉන්න තැන හෝ ඒ අවට ගහන්න හොඳ නැහැ. ගහන්න හොඳ නැහැ. ඊළඟට තවත් එකක් පොදු හපන එක ඇඟිලි උරන එක කරන්න හොඳ නැහැ. එතකොටත් අපේ කරේ නැතුව තමයි අපි ආහාර ගන්න ඕනේ. ඔන්න දැන් ওই ටික පුතාලා දැන් හොඳට මතකයි. දැන් මොනවද කිව්වේ? ආහාර පාන වහලා තියන්න ඕනේ. කලින් හොඳට වහලා තියන්න. ඊළඟට ආහාර බිම දාන්න හොඳ නැහැ. ආහාර බිම දාන්න හොඳ නැහැ. ආහාර මත සතුන්ට වහන්න බැරි වෙන්න අපි ඒවා පරිස්සමට තියලා තියන්න ඕනේ. ආහාර භාජනවල දාලා වහලා තියන්න පුළුවන්. එහෙම නැත්නම් වට්ටියෙන් වහන්න පුළුවන් සතුන්ට යන්න බැරි වෙන්න. එතකොට අපිට ආහාර ගන්න අපිරිසිදු වෙන්නේ තියාගන්න පුළුවන්. ඊළඟට අත් හොදන්න ඕන හැම වෙලාවෙම ආහාර අල්ලන්න කලින්, ආහාර පිළියෙල කරන්න කලින් සහ ආහාර පිළිගන්වන්න කලින් අපි හොඳට සබන් දාලා අත් දෙක සෝදගන්න ඕන.
ඊළඟට වැසිකිළිය පාවිච්චි කරන්නට පස්සේ අපි හොඳට සබංගාල අද්දෙක සෝද ගන්න. මන්නේ අලෝපිතත් ඉන්නවා. පොදු ස්ථානවල කෙල ගහන්න හොඳ නෑ. පොදු ස්ථානවල කෙල ගහන්න හොඳ නෑ. පොදු ස්ථාන විතරක් නෙමෙයි Taman ඉන්න තැන අවට කෙල ගැසීම නරක පුරුද්දක්. ඊළඟට තවත් එකක් තමයි පුතේ නිය සැපීම නිය පොතු සැපීම නිය පොතු හපන එක ඊළඟට ඇඟිලි උරන එක හිස කෙස් අල්ලන එක ඔන්න නරක පුරුද්දා ඒවා කරලා හොඳට අත සෝදගෙන මිසක් අපි ආහාර ගන්නේ නැහැ ඊළඟට තවත් තියෙනවා පුතේ වැරදි ආහාර පුරුදු අපි ආහාර ගන්නවට නොයෙක් පුරුදු වලට පුරුදු වෙලා ඉන්නවා टीवी एक नरम्बे में आहार गाना होंदे ने टीवी एक नरम्बे नरम्बे आहार गाना होंदे ने एक नारक पुरुद्दा ईलंगे टापी दाने ने आपी खाने मनोवद दाने ने कोचर कैवद दाने ने आ आपी ये तो कोटे उन्ना टीवी एक बाले बाले कैम गाने का नारक पुरुद्दा आहार वेल मध्य हरी ने कर नारक पुरुद्दा टापी उदे उदे आहार वेल ඔන්න කන්නේ නැතුව ඉන්න උදේට කන්නේ නැතුව ඉඳලා තමයි දවල්ට කන්නේ එක්ක දවල් දවසම ඉඳලා කන්නේ රැයට විතරයි රැයටත් නිදිමත වුණාම කන්නේ නැතුව නිදා ගන්න ඔන්න එතකොටත් ඒක නරක පුරුද්දක් ආහාර ගන්නකොට තියෙන නරක පුරුද්දක් තමයි ඒක ඊළඟට අපි තවත් එකක් බලමු නිින්දට යන්න ළඟින්ම අපි කෑම ගන්න හොඳනේ අපි රාත්‍රී ආහාර වේල ගන්නකොට පුතේ දැන් අපි කෑම කාපු හැටියෙම කි නිදා ගන්න ඒක නරක පුරුද්දක් එතකොට තමයි නොයෙක් ලෙඩ රෝග හැදෙන්නේ. ඒ නරක පුරුදු වලින් අපි අයින් වෙන්න ඕන. අපි රැයට ආහාර ගන්න ඕන, නිදා ගන්න යන්න පැයකට, පැය එකමාරකට දෙකකට කලින් තමයි අපි කෑම ගන්න ඕන. මොකද එතකොට තමයි හොඳට කෑම දිරවලා තියෙන්නේ නිදා ගන්න වෙලාව වෙන. එහෙම නැත්නම් මොන්න අපි නරක පුරුද්දක් වෙනවා. ඊළඟට තවත් එකක් තමයි අපි කෑම ආහාර ගන්නකොට පමණට වඩා ආහාර ගත්තොත් අපි කන ප්‍රමාණයට අපිට හැමදාම කන්න පුළුවන් ප්‍රමාණයට වඩා ආහාර ගත්තොත් අපිට ශරීර අපේ ඇඟට හරිය අපහසුවක් දැනෙනවා අපිට මේ හුස්ම ගන්න බෑ නැගිටලා ඉන්න බෑ ඔන කියන්නේ වාලා සමහරලාට අද නම් කෑව හරිය වැඩි කියලා අන්න එහෙම පමණට වැඩි ආහාර ගන්න එකත් හොඳ පුරුද්දක් නෙමෙයි ඒ වගේම තමයි පමණට වඩා අඩුවෙන් ආහාර ගන්න එකත් එච්චර හොඳ පුරුද්දක් නෙමෙයි ඒකත් නරක ආහාර පුරුද්දක්. එතකොට මොකද වෙන්නේ? එතකොට ඔයගොල්ලෝ කෙට්ටු වෙනවා, බර අඩු වෙනවා, හොඳ පෝෂණී ලැබෙන්නේ නැහැ. එහෙනම් කෑම අපි අවශ්‍ය ප්‍රමාණයට විතරක් අරගන්න ඕන. හැමදාම පමණට වඩා ගන්නත් හොඳ නැහැ. පමණට වැඩිය අඩුවෙන් ආහාර ගන්නත් හොඳ නැහැ. ඒ වගේම තවත් එකක් තමයි පුතේ නරක ආහාර පුරුද්දක් තමයි පිටි සහිත ආහාර, පැණි රස ආහාර නිතරම ආහාරයට ගන්න එකත් වැඩිපුර ආහාරයට ගන්න එකත් හොඳ පුරුද්දක් නෙවෙයි. නිතරම ඒ දේවල් ගන්න එක අපි එදත් කිව්වා පෝෂ්‍යදායී ආහාරයක්. ඒ කියන්නේ මේ හැම දෙයක්ම සමබරව තියෙන ආහාරයක් තමයි අපි ආහාරයට ගන්න ඕන. ඊළඟට තවත් නරක පුරුද්දක් තමයි ක්ෂණික ආහාර වැඩිපුර ගන්න එක. ඔය එවෙලෙවෙලෙ හදා ගන්න ආහාර වර්ග තියෙන්නේ. දැන් අම්මා උයලා දෙන බත් එක නෙමෙයි එක එක දේවල් ඉල්ලන්නේ ඔයාලා. පැණි රස කෑම අන්නේ වගේ ඒ නාමයේ ක්ෂණික ආහාර වර්ග වැඩියෙන් ගන්න එකත් අපි අඩු කරන්න ඕනේ ඒකත් නරක පුරුද්දක්. ඒ වගේම එළවලු පළතුරු පලා වර්ග ආහාරයට ගන්න අකමැති වෙන එක ඒකත් නරක පුරුද්දක්. එළවලු පළතුරු පලා වර්ග අඩුවෙන් මේ ගන්න අකමැති වෙන එකත් නරක පුරුද්දක්. හැම තිස්සෙම කෙටි ආහාර ගන්න එකත් නරක පුරුද්දක්. කෙටි ආහාර කියලා කියන්නේ අපි ඔය හැම තිස්සෙම කියන්නේ ඔය කඩින් ගේන පොඩි මොනවා හරි දෙයක් රෝල්ස් එකක් බනිස් එකක් එහෙම කාලා ඉන්නේ ඔයාලා. ආ එතකොට බත් කන්නේ. බිස්කට් එකක් කාලා ඉන්නවා. ඒවට අපි කියනවා කෙටි ආහාර කියලා. එහෙම එහෙම ඒවා නරක පුරුදු. ඊළඟට එකතැනම වාඩි වෙලා ඉන්න පුරුද්දක් පුරුදු කරගන්න එකත් නරක පුරුද්දක්. කෑම කාපු හැටි ඉඳන් අපි එක තැනක වාඩි වෙලා ඉන්න ඕනේ. ඒක නරක පුරුද්දක්. අපි නිකන් සෙල්ලම් කරන්න යන්න ඕන, අම්මලට උදව් වෙන්න ඕන, තමන්ගේ පොත් මේසයස් කරගන්න ඕන, ක්‍රියාශීලී දරුවෙක් වෙන්න ඕන. හැම තිස්සෙම ටිකක් සෙල්ලම් කරන්න යන්න, වැඩ කරාම ටිකක් වෙලා සෙල්ලම් කරන්න.
ඊළඟට ඔය වගේ අම්මට උදව් කරන්න ඈ අම්මා උයනකොට අම්මට උදව් කරන්න තාත්තා වැඩ කරනකොට තාත්තට උදව් කරන්න එතකොට තමයි පුතාලා ක්‍රියාශීලී හොඳ දරුවෝ වෙන්නේ මේ දවස්වල නම් පුතාලා එක එක දේවල් වැඩ කරන ඇතිනේ ගෙදර නේද හොඳයි එතකොට ඔන්න පුතාලට හොඳ දරුවෙක් වෙන්න පුළුවන් වෙන්නේ ඔන්න එතකොට තමයි දැන් පුතාලට පුළුවන් ඔන්න දැන් පුතාලා අද ඉගෙන ගත්තේ මොනවද අපේ ආහාර අපිරිසිදු වෙන්නේ කොහොමද අපිරිසිදු වෙන එක වළක්වගන්නේ කොහොමද නරක ආහාර පුරුදු වෙන්නේ මොනවද කියලා ඒ වගේම අපි ඉගෙන ගන්නවා පුතේ තවත් එකක් කෑම මේසේදී අපි හොඳ පුරුදු මොනවද කියලා හොඳ පුරුදු සහ නරක පුරුදු කෑම මේසෙට ගියාම අපි කොයි වෙලාවකවත් හොඳ නැහැ කෑම බෙදාගත්තට පස්සේ ආපහු අතින් අල්ලල්ල කෑම භාජන වලින් ගන්න හොඳ නැහැ ඊළඟට කෑම මේසේදී කතා කරන එක නරක පුරුද්දක් කෑම මේසේදී කතා කරාම මොකද වෙන්නේ අනිත් එක්කෙනාගේ කෑම පංගුවට කෙල ඉහෙනවා එතකොට ඔන්න එතනත් නරක පුරුද්දක් නිසා අපේ ආහාර අපිරිසිදු වෙන්න පුළුවන් ඒක නරක පුරුද්දක් ඊළඟට තවත් එකක් තමයි පුතේ කෑම කන අතින්ම දැන් අපි දකුණු අතින් කෑම කන්නේ හදිසි කෙනෙක් තමයි වම් අතින් ආහාර ගන්නෙ දකුණු අතින් තමයි අපි කෑම කන්නේ දකුණු අතින් කෑම කනකොට අපි ඒ කෑම කකා ඉන්නකොට ඒ අතින්ම අපි හැන්දල්ලල බෙදා ගන්නවා අපි ආපහු අඩු දෙයක් බෙදා ගන්න ගියාම අපි ආපහු දකුණු අතින්ම හැන්දෙන් බෙදා ගන්නෙ නෑ අපි ඊළඟට බෙදා ගන්නේ වම් අතින් ඊළඟට අපි හැන්දල්ලන්නේ වම් අතින් මොකද අර දකුණු අතින් හැන්දල්ලුවාම වෙන්නේ අනිත් අයට හැන්දල්ලන්න විදියක් නෑ ඒක ඉඳුල් ගෑවෙනවා අපි අතේ ඉඳුල් තියෙනවනේ කෑම කනකොට එතකොට ඒ ඉඳුල් ගෑවුනාම හැන්ද අපිරිසිදු වෙනවා ඒක නිසා අපි ආහාර ගත්තාම මොකද කරන්න ඕන දකුණු අතින් කෑවට පස්සේ ආයේ බෙදා ගන්නකොට අපි බෙදාගන්නේ වම් අතින් ඊළඟට තවත් එකක් තමයි කෑම කනකොට මේසෙට ඔළුව ගහගෙන කෑම කන්නේ නැහැ ඊළඟට එහාට මෙහාට ඇවිද ඇවිද කෑම කන්නේ නැහැ අපි එක තැනක වාඩි වෙලා හරි පිළිවෙලට තමයි කෑම කන්නේ ඒ වගේම කෑම මේසෙ වටේට කෑම හලන්නේ නැහැ කෑම බෙදා ගන්නකොට හලන්නෙත් නැහැ කෑම කනකොට මේසෙ වටේ හලන්නෙත් නැහැ අපි සර්වියට් එක එලා ගත්තම ඒකට තමයි අපේ වැටෙන කෑම මේ බත් ඇට එළවලු පොඩ්ඩක් වැටුණත් වැටෙන්නේ එතකොට අපි ඒක පිහදාලා දැම්මහම මේසෙ අපිරිසිදු වෙන්නෙත් නැහැ එහෙනම් දැන් පුතාලා හොඳට මතකයි කෑම ගන්න කොහොමද අපිරිසිදු නැතුව කෑම පරිස්සම් කරගන්නේ කොහොමද කියලා එහෙනම් පුතේ පුතාලට දැන් හොඳට මතකයිනේ දැන් පුතාලගේ මයික් ඔන් කරගන්න මයික් ඔන් කරගන්න හැමෝගෙම මයික් ඔන් කරගන්න ටීචර් ඔව් හරි දැන් මං අහනවා පුතේ කෑම අපිරිසිදු වෙන විදි ඔන්න දැන් මං අහන එක්කෙනා උත්තර දෙන්න ඕනේ හොඳද කෑම අපිරිසිදු වෙන්නේ කොහොමද කියලා මං අහන එක්කෙනා උත්තර දෙන්න මම නම කියලා තමයි අහන්නේ එයා තමයි එතකොට උත්තර දෙන්නේ අනිත් අය සද්ද කරන්නේ මම නම කියන එක්කෙනා උත්තර දෙන්න ඕන හොඳයි මට කියන්න බලන්න මේ වුණා මේ වුණා මට කියන්න පුතේ කෑම අපිරිසිදු වෙන එක ක්‍රමයක් කොහොමද මේ වුණා නහරි බත් වලට එක එක ජරාවල් මොන මොන දේවල් අපිරිසිදු දේවල් වැටුනහම වෙරි ගුඩ් අපේ කෑම අපිරිසිදු වෙනවා හොඳයි ඊළඟට මට කියන්න බලන්න නේතක හා නේතක කියන්න මට කෑම අපිරිසිදු වෙන තවත් ක්‍රමයක් නේතක අකෝ මතක නැද්ද ඔව් අත උදන්න නැතුව බත් බෙදී ඉඳුවරි කියන්න බලන්න මට තවත් ක්‍රමයක් ඉඳුවරි
අන්න හරි ඊළඟට මම කනොත් නෙත්ක මම කියන්න පුතේ තව එකක් කනොත් ආවිය නහු කමරව ආදාන කනොත් කියන්න सानुली